Megatronus, why would you tear us apart? අපි ට්‍රාන්ස්ෆෝමර්ස් ගැන කතා කරන වීඩියෝ සීරීස් එකේ ප්‍රයිමරු ගැන කතා කරන කොටස ගොඩක් ස්පෙෂල් වෙනවා. ඒකට හේතුව තමයි අපි මේ කතා කරන්නේ සයිබර්ට්‍රෝනේ හිටපු බලවත්ම චරිත 13 ගැන නිසා. අපි මීට කලින් මේ ප්‍රයිමරු 13 දෙනා ගැන මේ වීඩියෝ කිනුත් ප්‍රයිමර් ප්‍රයිම්, වෙක්ටර් ප්‍රයිම් සහ ඇල්ෆා ට්‍රයෝන් ගැන මේ වීඩියෝ සලිනුත් කතා කරලා දෙනවා. ඉතින් අද රිවිව් එකෙන් අපි කතා කරන්න යන්නේ සයිබර්ට්‍රෝනේ හිටපු එකම ගැහණු ප්‍රයිමරිය ගැන සහ සයිබර්ට්‍රෝනේ පළමුවෙනි කාන්තා චරිතය ගැන. මෙයව සෝලස් කියන නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ රිවිව් එකේදී මේ සෝලස් ප්‍රයිම් කියන්නේ කවුද? මෙයාට තියෙන ඔරිජින් එක කොයි වගේද? මෙයා යුනිකෝර්න් එක්ක තියෙන යුද්ධයේදී මොනවද කරලා තියෙන්නේ? ඒ වගේම මෙයාට තියෙන පවර්ස් ඇබිලිටිස් මොනවද වගේ ගොඩක් විශේෂ දේවල් කතා කරන්න ලැහැස්ති වෙලා ඉන්නවා. රයිට්. එහෙනම් අපි යමු මේ සෝලස් ප්‍රයිම් ගැන දැනගන්න. ඔයා අපේ channel එකත් එක්ක දිගටම හිටපු කෙනෙක් නම් ප්‍රයිමස් කියන කෙනා විසින් තමයි මේ ප්‍රයිම් වරුන්න නිර්මාණය කරන්න කියලා මේනකටත් දන්නවා ඇති. ඉතින් මේ ප්‍රයිමස්ගේ 4 වෙනි දරුවා තමයි සෝලස් ප්‍රයිම් කියලා කියන්නේ. ඉතින් මේ විදිහට මේ ප්‍රයිමස් මේ ප්‍රයිම් වරුම නිර්මාණය කරන්නේ ට්‍රාන්ස්ෆෝමර්ස්ලගේ බලවත්ම හතුර වුණු යුනිකෝර්න් පරාද කරලා දාන්න. ඉතින් මේ ප්‍රයිම් වරු 13 දෙනාගෙන් ක්‍රියේටර්, ඉන්වෙන්ටර් සහ මේක යන නම් වලිනුත් හඳුන්වලා තියෙන්නේ මේ සෝලස් ප්‍රයිම්ව තමයි. ඒකට හේතුව තමයි මේ ප්‍රයිමර් විසින් භාවිතා කරන සෑම ප්‍රධාන ආයුධයක්ම වගේ නිර්මාණය කරන්නේ මේ සෝලස් ප්‍රයිම් විසින්. ඉතින් මේ සෝලස් ප්‍රයිම් යුනිකෝර්න්ව ගොඩක් හොඳින් අධ්‍යයනය කරනවා. ඉතින් මෙතනදී මෙයාට තේරෙනවා එක පාරටම යුනිකෝර්න්ට පහර දෙන්න ගියොත් අනිවාර්යයෙන්ම මෙයාලට පරාද වෙන්න සිද්ධ වෙනවා කියලා. ඒක නිසා මෙයා උපායශීලීව යුනිකෝර්න්ගේ දත් එකතු කරලා යුනිකෝර්න්ට සමාන වන ආකාරයේ හොලෝ සූට් එකක් නිර්මාණය කරනවා. ඉතින් මේ හොලෝ සූට් එක භාවිතා කරමින් යුනිකෝර්න්ට සමාන කොපි එකක් නිර්මාණය කරලා ප්‍රයිමරුන්ට වෙනස්ම විදියක ට්‍රේනින් එකක් ලබා දෙනවා. ඉතින් මේ ට්‍රේනින් එකේදී මෙයාලට තේරෙන්න පටන් ගන්නවා මෙයාල හිතුවට වඩා යුනිකෝර්න් කියලා කියන්නේ පරාජය කරන්න ගොඩක් අමාරු කෙනෙක් කියලා. කොහොම හරි මේ ට්‍රේනින් එක අතරතුරේදී සෝලස් ප්‍රයිම් මෙගාට්‍රෝනස් ප්‍රයිම් එක්ක දැඩි මිත්‍රත්වයක් හදාගන්නවා. ඔන්න ඔය කාලේදී සෝලස් ප්‍රයිම් විසින් ඩාර්ක් එනර්ජෝන් ස්කින් එකක් මෙගාට්‍රෝනස් ප්‍රයිම්ට හදලා දෙනවා. ඒ වගේම මෙගාට්‍රෝනස් ප්‍රයිම්ගේ ඉල්ලීමක් මත ප්‍රයිමරු අතර තිබුණු බලවත්ම ආටිෆැක්ට් එකක් වන රික්වින් බ්ලාස්ටර් එකත් සෝලස් ප්‍රයිම් විසින් මේ මෙගාට්‍රෝනස්ට හදලා දෙනවා. ඉතින් මේ රික්වින් බ්ලාස්ටර් එක සරලවම අන්ස්ටොපබල් ආටිෆැක්ට් එකක් කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඒක කොච්චර පවර්ෆුල්ද කියනවනම් මේක නිර්මාණය කරාට පස්සේ මේ ප්‍රයිමරු 13 දෙනා අතර ලොකු විවාදයකට මේක හේතු වෙනවා. ඔන්න ඔය අතරේ ලීජ් මැක්සිමෝ කියන ප්‍රයිමරයා මෙගාට්‍රෝනස් ප්‍රයිම්ව තමන්ගේ බසට අවනත කරගෙන අනිකුත් සහෝදරවරුන්ට විරුද්ධව පෙළඹීමේ පළමු අඩිතාලම දමනු ලබනවා. නමුත් සෝලස් ප්‍රයිම් තනියම මෙගාට්‍රෝනස් ප්‍රයිම්ගේ පැත්ත ඉඳගෙන ඔහු ආරක්ෂා කරමින් ඔහුගේ පැත්තට කතා කරනවා. ඒත් එක්කම මේ රික්වින් බ්ලාස්ට් එක දරන්න තරම් මෙගාට්‍රෝනස් ප්‍රයිම් තරම් කිසිම සුදුස්සෙක් නැහැ කියලා මේ සෝලස් ප්‍රයිම් විසින් ගොඩක් අභිමානයෙන් පෙන්වලා දෙනවා. ඉතින් මේ කතාවෙන් පස්සේ මෙගාට්‍රෝනස් ප්‍රයිම්ගේ හිතේ මේ සෝලස් ප්‍රයිම් ගැන ලොකු ආඩම්බරයක් ඇති වෙනවා. මෙතනින් පස්සේ සෝලස් ප්‍රයිම් විසින් අනෙක් ප්‍රයිමරු සමග සාකච්ඡා කරමින් ඒ කෙනාට තියෙන පවර්ස් අනුව එයාලට යුනික් වෙන විදිහේ වෙපන්ස් රාශියක්ම නිර්මාණය කරලා දෙනවා. මේ අතරවාරයේදී මෙයාලගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක දිගටම කැරීගෙන ගියත් සයිබර්ට්‍රෝන් ඉතිහාසයේ වඩාත් වැදගත්ම ආටිෆැක්ට් එක මේ කාලයේදී නිර්මාණය කරමින් පැවතුණා. මෙතනදී ක්වින්ටස් ප්‍රයිම්, ඇල්ෆා ට්‍රයෝන් සහ මයික්‍රෝනස් වගේ ප්‍රයිමරු එකට එකතු වෙලා වෙක්ටර් සිග්මා, එහෙමත් නැත්නම් සයිබර්ට්‍රෝනේ තුල තිබුණු බලවත්ම සුපර් කම්පියුටර් එක නිර්මාණය කරනවා. ඉතින් මේ විශේෂ අවස්ථාව වෙනුනොත් මේ සෝලස් ප්‍රයිම් තමන්ගේ දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් මේ වෙක්ටර් සිග්මා එක ගැන වැඩිදුරටත් තොරතුරු මම මේ රිවිව් එකේදී කතා කරලා තියෙනවා. කොහොම හරි මේ වෙක්ටර් සිග්මා එක නිසා යුනිකෝර්න් තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කරන්න පුළුවන් සෑම පියවරක්ම වගේ මෙයාලට අනුමාන කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ හැම සිදුවීමකටම පස්සේ යුනිකෝර්න්ට පහර දීම සඳහා නිශ්චිත කාලය උදා වෙනවා. මෙතනදී මේ ප්‍රධාන මිෂන් එකේ සමහර තැන්වලට සෝලස් ප්‍රයිම් විසින් නායකත්වය ලබා දීලා තියෙනවා. ඒ අනුව සෝලස් ප්‍රයිම් තමන්ගේ ෆෝජ් එක සහ සෝඩ් එක සමග යුද්ධයට අවතීර්ණ වෙලා තියෙනවා. මෙතනදී වෙක්ටර් ප්‍රයිම් යුනිකෝර්න් තුලට ස්පේස් බ්‍රිජ් එකක් ඕපන් කරලා තියෙනවා. ඒ හරහා ද 13th ප්‍රයිම් යුනිකෝර්න්ගේ අභ්‍යන්තරයට ගිහිල්ලා අභ්‍යන්තරයේ ඉඳන්ම යුනිකෝර්න්ව අඩපණ කරනවා. මේ හේතුව නිසා යුනිකෝර්න් දැඩි ලෙස අඩපණ වෙනවා. ඉතින් මෙතනදී මෙයාලා හිතන්නේ යුනිකෝර්න් මරණයට පත් වුණා කියලා. ඒක නිසාම එයාලා ආයම ජයග්‍රහණයේ සමරමින් සයිබර්ට්‍රෝනේ වෙත එනවා. ඉතින් මේ වෝ එක ගැන
මම මේ විදියට සෝලස් ප්‍රයිම් ප්‍රධාන වෙන විදියට කතා කරාට මේ අනිකුත් හැම ප්‍රයිම් වරයෙකුගෙම මේ වෝ එකට ලොකු දායකත්වයක් තිබුණා. ඒ වගේ දේවල් ගැන ප්‍රයිම ප්‍රයිම්, වෙක්ටර් ප්‍රයිම් සහ ඇල්ෆ්‍රඩ් රයන් ගැන කෙනාපු රිවිව්ස් වලදී මම ඔයාලට කියලා දෙනවා. ඊට අමතරව අනෙක් ප්‍රයිමරු මේ වෝ එකට දායක වෙන්නේ කොහොමද කියලා මම ඉදිරියේදී කියන රිවිව්ස් වලදී ඔයාලට පැහැදිලි කරලා දෙනවා. රයිට්. කොහොම හරි මේ හැම දෙයකින්ම පස්සේ මේ ප්‍රයිමරුන්ගේ මූලික අරමුණ උණු යුනිකෝර්න පරාද කරලා දාන එක සිද්ධ වුණු නිසා සයිබර්ට්‍රෝනේ අභිවෘද්ධිය උදෙසා අලුත් ක්‍රියාකාරකම් රාශියක් සිදු කිරීමට මේ ප්‍රයිමරු සැරසෙනවා. ඒ අතරදී මේ සෝලස් ප්‍රයිම් තමන්ගේ ෆෝජ් එක තව දුරටත් වැඩි දියුණු කරලා ඒක තවත් පවර්ෆුල් කරනවා. ඒ වගේම තමයි තමන්ගේ නිර්මාණශීලීත්වයෙන් අනිකුත් ප්‍රයිමරුන්ට තවත් විවිධ ආටිෆැක්ට්ස් විශාල ප්‍රමාණයක් මේ සෝලස් ප්‍රයිම් විසින් නිර්මාණය කරලා දෙනවා. ඔන්න ඔය කාලේදී තමයි මේ සෝලස් සහ මෙගටෝනස් ප්‍රයිම් අතර ප්‍රේම සම්බන්ධතාවය පටන් ගන්නෙ. ඒ වගේම තමයි ලීජ් මැක්සිමෝ විසින් Tamanට බලවත් ආම එකක් හදලා දෙන්න කියලා මේ සෝලස් ප්‍රයිම්ගෙන් ඉල්ලලා දෙනවා. ඔන්න ඔය කාලේදී මේ ලීජ් මැක්සිමෝ කියන ප්‍රයිමුත් රහසිගතව විවිධ නිෂ්පාදන රාශියක්ම සිද්ධ කරලා දෙනවා. ඒ අතරේ ඔහු විසින් පුංචි සුරතලුන් වැනි විශේෂ රොබොටික් ජීවීන් විශේෂයක් නිර්මාණය කරලා තියෙනවා. ලීජ් මැක්සිමෝ විසින් Tamanට ආම එක හදලා දෙන ලෙස ඉල්ලමින් මේ සෝලස් ප්‍රයිම්ට මම මේ කියපු පුංචි සුරතල එක්ක ටැග්ග්ක් ලෙස ලබා දෙනවා. ඉතින් කොහොම හරි ඔයාලට ඇහිලා තියෙන ඒපෙක්ස් ආම කියලා එකක් ගැන ඔයාලා ට්‍රාන්ස්ෆෝමර්ස් ප්‍රයිම් කාටුන් සීරීස් එක බැලුවා නම් ඔයාලා එක මේ වෙනකොටත් දන්නවා. ඉතින් ලීජ් මැක්සිමෝ විසින් මේ ඒපෙක්ස් ආම එක තමයි සෝලස් ප්‍රයිම් ගෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. රයිට්. කොහොම හරි ආයෙම කතාවට ආවොත් මේ හැම සිදුවීමකින්ම පස්සේ ප්‍රයිම ප්‍රයිම් ලීජ් මැක්සිමෝගේ මේ රහසිගත ක්‍රියාකලාපය හොයා ගන්නවා. ඒක නිසා ප්‍රයිම ප්‍රයිම් විසින් විශේෂ ඡන්දයක් පවත්වලා තියෙනවා. ඉතින් මේ ඡන්දේ පටන් ගත්තේ කොහොමද කියලා මම මේ රිවිව් එකේදී කියලා දෙනවා. ඉතින් ඔන්න ඔය ඡන්දයට සෝලස් ප්‍රයිම් සහයෝගය දක්වන නිසා මෙගටෝනස් ප්‍රයිම්ගේ හිතේ ඒ ගැන ලොකු අමනාපකමක් ඇති වෙනවා. ඒත් එක්කම මම අර ඉස්සෙල්ලා කියපු ආම එක ලබා ගන්න බැරි වුණු නිසා ලීජ් මැක්සිමෝ කපටිකමින් මෙගටෝනස් ප්‍රයිම්ව ඒ සඳහා යොමු කරලා දිනනවා. ඉතින් මේ ආම එක නැවත ලබා ගන්න උත්සාහ කරද්දී තනියමම සෝලස් ප්‍රයිම් එයට විරුද්ධ වෙනවා. ඉතින් මේ සමගම මෙතන බහින් බස් වීමක් වෙලා ගැටුමක් නිර්මාණය වෙනවා. ඉතින් මේ ගැටුම දිගින් දිගටම වර්ධනය වෙලා නොදැනුවත්වම මෙගටෝනස් ප්‍රයිම් මතින් රික්‍රිම් බ්ලාස්ට් එක ඇක්ටිවේට් වෙලා සෝලස් ප්‍රයිම්ට දරුණු ලෙස තුවාල වෙනවා. මෙතනදී සෝලස් ප්‍රයිම් මරණාසන්න වෙන නිසා සෝලස්ගේ හිතේ මෙගටෝනස් ප්‍රයිම් ගැන තියෙන ආදරය ගැන ඇය විසින් මෙතනදී පවසලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට සයිබර්ට්‍රෝනේ පළමු කාන්තා චරිතය මිය යනවා. මෙතනින් පස්සේ සෝලස් ප්‍රයිම්ගේ මේ මියගිය දේහය දිලිසෙන්න පටන් අරන් ලොකු දීප්තිමත් ආලෝකයක් සමග ප්‍රයිමස්ගේ කෝ එකට ගිහිල්ලා ප්‍රයිමස්ගේ කෝ එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඔන්න ඔය එක්කම වගේ මම මගේ කලින් රිවිව්ස් වලදී කියපු වෙල් ඔෆ් ඕල් ස්පාක් එක උපත ලබනවා. රයිට්. මෙතනින් පස්සේ මේ සෝලස් ප්‍රයිම්ගේ මරණය නිසා ප්‍රයිමරු අතර දැවැන්ත යුද්ධයක් ඇති වෙලා තියෙනවා. ඔන්න ඔය යුද්ධයෙන් පස්සේ ඉතුරුණු ප්‍රයිමරු සෝලස් ප්‍රයිම්ගේ මතකයට ගරු කිරීමක් විදියට සොහොන් ගයක් නිර්මාණය කරනවා. ඉතින් මේ අවස්ථාවේදී මෙගටෝනස් ප්‍රයිම් මේ අවස්ථාවට සහභාගී වෙනවා. මෙතනදී මෙගටෝනස් ප්‍රයිම් සෝලස් ප්‍රයිම් Taman තුල හොඳක් දැකපු නිසා ඒ සඳහා ජීවත් වෙන ක්‍රමයක් හොයාගන්නවා කියලා අදිටන් කරගන්නවා. ඒ වගේම මෙතනින් පස්සේ Tamanගේ මේ ජීවිත කාලයටම බලපාපු අසර්ථකත්වය නිසා තමන්වම ද ෆෝලන් කියලා නම් කරගන්නවා. රයිට්. ඉතින් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ කතාවේ තියෙන්නේ මෙච්චරද කියලා. ඒත් ඔයාලා මතක තියාගන්න මම ඔයාලට හැම වෙලාවෙම කියනවා මේ ට්‍රාන්ස්ෆෝමර්ස් වලට විවිධ ඔරිජින්ස් තියෙන නිසා ඒ හැම එකකම එන්ඩ් එක මේ විදිහට ඉවර වෙන්නේ නැහැ. මීට වඩා ගොඩක් වෙනස් විදිහකට තමයි සමහර ඔරිජින්ස් වලදී කතාව සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ ඔරිජින්ස් ඔයාලා පටලවා ගන්න නැතුව ගොඩක් අය පිළිගන්න මේ ප්‍රධාන ඔරිජින්ස් ගැන ටිකක් මතකයේ තියාගෙන ඉන්න. කොහොම හරි මීට අමතරව අපි තවදුරටත් මේ සෝලස් ප්‍රයිම් ගැන කතා කළොත් මේ සෝලස් ප්‍රයිම් කියලා කියන්නේ අති දක්ෂ විදියට නව නිපේයුම් කරන ගොඩක් වෙනස්ම කෙනෙක්. අන්න ඒ නිසාම ඇයව ද ක්‍රියේටර්, ඉන්වෙන්ටර් සහ මේක වගේ නම් වලිනුත් හඳුන්වලා දිනවා කියලා මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වා. කොතනකම හරි අසාධාරණයක්, අයුක්තියක් සිද්ධ වෙනවා කියලා දැක්කොත් Tamanවම කැප කරලා හරි ඒ දේ වෙනුවෙන් ඇය පෙනී ඉන්නවා. ඉතින් ඒ වගේ හොඳ හෝ නරක වේවා ඕනෑම සිදුවීම් අවස්ථාවක ඒ සිදුවීම් වලට ගැළපෙන විදියට නව නිපේමක් නිර්මාණය කරන්න මේ සෝලස් ප්‍රයිම් සමත් වෙලා දිනනවා. ඉතින් එවැනි අවස්ථාවලදී ඇය මයික්‍රෝනස් ප්‍රයිම්, නෙක්සස් ප්‍රයිම් සහ ඔනික්ස් ප්‍රයිම් වගේ එක්ක වැඩ කරලා දිනනවා. සයිබර්ටෝනේ තුල එතෙක් මෙතෙක් උපත ලැබූ සෑම ෆිමේල් ට්‍රාන්ස්ෆෝමර් කෙනෙක්ම ඇයගේ ස්වරූපයට සමාන වෙන අයුරින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මම ඉස්සෙල්ලත් කිව්වා වගේ සයිබර්ට්‍රෝනේ පළමුවෙනි ෆිමේල් ට්‍රාන්ස්ෆෝමර් සහ ෆිමේල් ප්‍රයිමරේ වෙන්නෙත් මේ සෝලස් ප්‍රයිම තමයි. ඇය ප්‍රයිම ප්‍රයිම හැර අනිකුත් ප්‍රයිමරුන්ව ගොඩක් ළඟින් ආශ්‍රය කරලා තියෙනවා. මෙතනදී ප්‍රයිම ප්‍රයිම සමග ඇය වැඩි ගණිතුණු කරේ නැත්තේ ඔහුගේ ගතිගුණ නිසා කියලා මම මේ වීඩියෝ එකේදීත් කියලා දෙනවා. ඇය දක්ෂ නවනිපෙයුම් කරුවෙක් වෙනවා කියලා මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වා. ඉතින් ඇය විසින් හදපු, ඇයම විසින් භාවිතා කරපු සයිබර්ට්‍රෝනේ තිබුණු බලවත්ම ආටිෆැක්ට් එකක් වෙන්නේ ද ෆෝජ් කියන එක.
ඉතින් මේ ද ෆෝජ් එක එහෙම නැත්නම් මේ හැම එක ඔයාලා ට්‍රාන්ස්ෆෝමර්ස් ප්‍රයිම් කාටුන් සීරීස් එක බැලුවා නම් ඒකෙදි දකින්න ඇති කොහොම හරි මේ ෆෝජ් එක දෙවෙනි වෙන්නේ ප්‍රයිම ප්‍රයිම් විසින් භාවිත කරපු ස්ටාර් සේබර් එකට විතරයි ඉතින් මෑ විසින් නිර්මාණය කරපු අනිකුත් ආටිෆැක්ට් ගැන බැලුවොත් ද ස්ටාර් සේබර් ද රික්වින් බ්ලාස්ටර් ද කයිමෙරා ස්ටෝන් ද ඒපෙක්ස් ආම ද කේඔස් එජ් ද සයිබර් කැලිබර් ද ක්විල් සහ ද ටර්මිනේටර් බ්ලේඩ් වගේ බලවත් ආටිෆැක්ට් රාශියක්ම මේ සෝලස් ප්‍රයිම් විසින් නිර්මාණය කරලා තියෙනවා. මීට අමතරව ද එනිග්මා කම්බිනේෂන් එක නිර්මාණය කරන්න නෙක්සස් ප්‍රයිම්ට මේ සෝලස් ප්‍රයිම් උදව් කරලා තියෙනවා. ඉතින් මේ එනිග්මා කම්බිනේෂන් කියන එක ගැන මම නෙක්සස් ප්‍රයිම් ගැන ගෙන රිවිව් එකේදී ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම්. ඒක නිසා දැම්ම අපේ channel එකට subscribe වෙලා දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. Right. ඊළඟට මේ සෝලස් ප්‍රයිම් විසින් භාවිත කරපු weapons ගැන කතා කළොත් ප්‍රධාන වශයෙන්ම ද ෆෝජ් එක තමයි මෙයා විසින් භාවිත කරලා තියෙන්නේ. ඊට අමතරව විවිධ අවස්ථාවලදී විවිධ swords උත් මේ සෝලස් ප්‍රයිම් විසින් භාවිත කරලා තියෙනවා. Right. ඉතින් මේ සෝලස් ප්‍රයිම් ගැන අපිට කතා කරන්න තියෙන මෙච්චරයි. අද රිවිව් එකේදී මේ සෝලස් ප්‍රයිම් කියන්නේ කවුද? මේ සෝලස් ප්‍රයිම් යුනිකෝන් සමග තිබ්බ යුද්ධයට දායකුණේ කොහොමද සහ මෙයා කරලා දෙන නිර්මාණ ගැනත් අපි කතා කරලා දිනවා. ඒ වගේම මෙයාට අවසානයේදී අත්ුණු ඉරණම ගැනත් ගොඩක් විස්තරාත්මකව මම පැහැදිලි කරලා දිනවා. ඉතින් මේ රිවිව් එකේදී ඔයාලට සමහර තැන් ගැන ප්‍රශ්නෙ ඉන්නේ නැති. ඒ කියන්නේ අනිකුත් ප්‍රයිමරු මොනවද කරලා තියෙන්නේ? අනිකුත් ප්‍රයිමරු මේ යුද්ධයට සහභාගී වුණේ කොහොමද කියන එක ගැන ඔයාලට ගැටලුවක් වෙලා ඇති. ඉතින් මේක ගැටලුවක් කරගන්න දෙයක් නෙමෙයි. ඔයාලා අපේ channel එකට දිගටම subscribe වෙලා හිටියොත් මම ඉදිරි reviews වලදී මේ හැම ගැටලුවක්ම निराकरण कर लहस्तला अभी इलांग रिव्यू के कथा करें माइक्रोनस प्राइम गैन एक दम अब चैनल से इतना रिव्यू गैन सह मे सोलस प्राइम गैन वाला दंड देवल तीन पहले कमेंट करें पहले डिस्क्रिप्शन तीन विविध कम्यूनिटी सह गेला मदरण रईट है मे वगेम तवत् रिव्यू मुनगेमु वाल शुभ दवसा।